මෙවර පන්දුවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීම බලාපොරොත්තු තව දුරටත් ඉහළ නන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද පස්වරුවේදී සමත් වුණා. ඒ තරගාවලියේ 38 වන තරගයෙන් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පරදා කඩලු 8ක ජයක් වාර්තා කරමින් තරගයේ කාසියේ වාසී දිනු ඕස්ට්‍රේලියාවේ ආරාධනෙන් පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩලු 7ක් දැවි ලකුණු 157ක් රැස් කළා. ඉනිම ආරම්භ කළ ක්‍රිස් ගේල් 6 පහර දෙකක් සමගින් ලකුණු 15ක් ලබා ගත්තා. මෙම තරගයේ බොහෝ විට ලෝක මට්ටමේ තරගාවලියක ක්‍රිස් ගේල් ක්‍රීඩා කළ අවසන් තරගය වනු ඇත. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 16යි පන්දු දෙකක් අවසානයේදී කඩලු දෙකක් දැවි ජයග්‍රාහී ඉලක්කය පසු කළා. සුවිශේෂී ඉනිම ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 56කින් නොදැවි ලකුණු 89ක් ලබා ගත්තා. 6 පහර 4කින් හා 4 පහර 9කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. පන්දු යෙමේදී අකිල් හුසෙන් සහ ක්‍රිස් ගේල් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ගේල් සිය කඩුල්ල ලෙස මිචෙල් මාස් දවා ගැනීමෙන් පසුව ඒ සමරනු ලැබූ ආකාරයේ බොහෝ දිනකුගේ අවධානය දිනා ගැනීමටද සමත් වුණා. පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තීරණය වනුයේ අද රාත්‍රියේදී පැවැත්වෙන එංගලන්ත දකුණු අප්‍රිකානු තරගයේ ප්‍රතිඵලය අනුවයි. මේ අතර මිචෙල් ස්ටාක් විසින් යොමු කළ ඉනිමේ අවසන් පන්දු වාරයේ පස්වන පන්දුවට ඩීප් මිඩ් විකට් කලාපයේ දෙසින් දෙවන්ත 6 පහරක් එල්ල කිරීමට ඇන්ඩ රසල් සමත් වුණා. එහි දුර දැක්ුණේ මීටර් 111ක් ලෙසයි. මෙවර තරගාවලියේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවන්තම 6 පහර ලෙසයි ඒ වාර්තා වුණේ. ක්‍රිස් ගේල් දවාගත් කඩුල්ල සැමරු ආකාරය සහ මෙතෙක් තරගාවලියේ එල්ල කළ දෙවන්තම 6 පහර ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් එකෙන් සහ පළවෙනි කමෙන්ට් එකෙන් නරඹන්න. පෑයම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ click කරන්න.